ඉන්ධන පොලිම්වල තවම අඩුවක් දක්නට නැහැ. ඊයේ දිනත් පෙට්‍රල් රැගත් නෞකාවක් පැමිණියද තවමත් බෙදාහැරීම නිසි ලෙස සිදු නොවන බවයි කණිජ තෙල් වෘතිය සමිති සහ ජනතාව චෝදනා කරන්නේ. මෙය තවත් සැලසුම් සහගත කුමන්ත්‍රණයක්ද? තෙල් බෙදීම සීමා වෙන විදියට අමතිවරයා කටයුතු කරන්නේ නැති නීති දාලා. උදේ 9 මාට ඉස්සෙල්ලා සල්ලි වැටෙන්න ඕනි කිනුමට. පිරුම් හල් හිමියගේ. හැබැයි බැංකු අරින්නේ 9ට. බැංකුවට දාපු ගමන්ම සල්ලි වැටෙන. 9:31 ට වැට සල්ලි දාලා තිබුණත් තෙල් දෙන්නේ නැහැ. දින 4-5 තෙල් සල්ලි ලක්ෂ 27කට වැඩි එකනුමට බනින්නොනේ. ඒ වැඳලත් තෙල් ගිහිල්ලත් නැහැ. තෙල් තියාගෙනත් බෙදන්න බැරි, සියලු සම්පත් තියාගෙනත් බෙදන්න බැරි. අමතිවරයා ඉදිරි මහා සභාපති අධ්‍යක්ෂක මණ්ඩලම ජනාධිපති ඉවත් කරලා මේ රටේ ජනතාව තවත් පෝලිං වල මැරෙන යුගයේ තෙල් තියාගෙන අමති කියන මැරෙන යුගයේ නැවතිය යුතුයි. මේ අතර ගලින් බිඳුනුවව ප්‍රදේශයේද ඉන්ධන පොලිම් දක්නට ලැබුණා. එම පිරවුම්හල් වෙතද ඩීසල් හා පෙට්‍රල් ලීටර් 6600ක් ලැබී තිබුණා. නමුත් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව පැවසුවේ QR කේතය හරහා ලැබෙන ඉන්ධන සතියකට ප්‍රමාණවත් වන්නේ නැති බවයි. මේ අතර අද දිනේත් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නැති බව සඳහන් කර තිබුණා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව ප්‍රකාශ කළේ QR කේතයටද ලබා ගැනීමට ඉන්ධන නැති බවයි. QR නෝ දෙන්නේ නෑ. මම දන්නේ නෑ QR එකට 2500ක් ගාලා අපි කොහමද දුවන්නේ හයර් එක? කුදුම කට්ටන්නේ මේ කන්නේ. QR එක තියෙනවා. එතල QR එක තියෙනවා. දෙන්නේ නෑ. 3 වෙනි දවසම මේ ආවේ. බදන්නේ නෑ කියලා. අපේ ළමයි බඩගින් ඉන්නේ. අපිත් බඩගින් ඉන්නේ. ආ තුමාන්ට එක දවසක් දීලා ඇද්ද? ඊට පස්සේ මේකේ මේ ආන්ජු ඉන්න මහ මිනිසුන්ට තේරෙන්නේ නෑ.